අපේ channel එක ඇතුලේ පුළුවන් හැම වෙලාවකදීම art materials review කරනවා. ඒකට හේතුව තමයි online බඩු ගෙන්න ගන්න ඔයාලට ඒ art materials review කරන එකෙන් පුළුවන් මේක හොඳ item එකක්ද නැති item එකක්ද කියලා හොයාගන්න. අන්න ඒ නිසා තමයි අපි මේ විදියට art materials review කරන්නේ. අද මම ගෙනල්ලා තියෙනවා watercolor paper එකක්. Art Nation කියන brand එකෙන් තමයි මේ watercolor paper එක ගෙනල්ලා තියෙන්නේ. මෙන්න මෙන්න මේ watercolor paper එක. ඉතින් ඔයාලට පුළුවන් මේ watercolor paper එක ගැන දැනගන්න මේ video එක ඇතුලේ. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි watercolor paper එකක් කියන්නේ ජලයට ඔරොත්තු දෙන්න පුළුවන් කඩදාසියක් වෙන්න ඕන. හැබැයි දැන් සමහර watercolor papers තියෙනවා එහෙම ජලයට ඔරොත්තු දීමේ හැකියාවක් නැහැ. නමට විතරක් watercolor වෙච්ච paper. ඉතින් ඒ වගේ papers ගොඩක් වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ drawing වැඩ වලට ඒ වගේම තමයි අපේ sketching වලට. අපි බලමු මේ paper එක මොන જાතියේ paper එකක්ද මොන විදියේ paper එකක්ද මොන විදියටද perform කරන්නේ ඒ කියන හැම විස්තරයක්ම මේ වීඩියෝ එක ඇතුලෙන්. ඉතින් අපි යමු workbench එකට. ඒ කියන්නේ මම වැඩ කරන දැනට මේක කොහොමද කියලා බලන්න. මුලින්ම අපි මේක unpack කරගෙන යමු මේ විදියට. මේක polythene එකක් තියෙනවානේ. මේ polythene එක ගලවගෙන ඉන්න ඕන. ඉතින් මෙහෙම තියෙන එක හොඳයි. මොකද මේ කඩදාසි හුලං වැදිලා පරණ වෙන්නේ නැහැ මේ වගේ පොලිදින්න ඇත් තියෙන කොට. ඔයා මොනවා හරි කඩදාසියක් ගන්නව නම් නිතරම බලන්න මේ වගේ පොලිතින් එකක් තියෙනවද කියලා. මේ වගේ බුක් එකව ගන්නව නම් පොලිතින් එකක් තියෙනවද කියලා බලන්න. පොලිතින් එක තියෙනවා කියන්නේ ගොඩක්ම සේෆ්. මොකද මේ කඩදාසියට හුලං වදින්නේ නැහැ. එක මුල්ලකින් කපා ගන්න නැත්නම් ඩැමේජ් එක කඩදාසිය. කලින් වතාවේ පෙන්නපු paper එකට වඩා සුදු පාටයි paper එක. මේකේ විස්තර බලමු. මේ paper එක බැලුව බැලමට දැන් මේකේ තියෙනවා එක එක විස්තර ගොඩක් මුල් පිටුවේ ගහලා කවරේ. ඒ වගේම තමයි අපිට තන තන ගිනියලා වැඩ කරන්න පුළුවන් hard cover එකක් තියෙනවා පිටිපැත්තේ. මේකේ විස්තර ටික ගත්තොත් මෙතන ගහලා තියෙනවා acid free කියලා. මේක ගොඩක්ම වැදගත්. ඔයා watercolor paper එකක් තෝර ගන්නව නම් acid free කියන එක. මොකද මේ කඩදාසිය ගැන අපිට මෙතනින්ම තීරණයක් ගන්න පුළුවන්. කහපාට පුල්ලි මතුවෙන්න තියෙන අවදානම ගොඩක් අඩුයි. මොකද acids නෑ මේ paper එකේ. ඒ වගේම තමයි මේ paper එකේ හොඳට බලා ගන්න පුළුවන් made in china කියලා මේ barcode එක පල්ලෙහා ගහලා තියෙනවා. එතකොට ඒ කට්ටෙන් අනිත් details ටික මෙතන ගහලා තියෙනවා. මේකේ brand එක විදියට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා art nation කියන brand එක. මේ brand එකෙන් මම මීට කලිනුත් එක එක items ඔයාලට ගෙනල්ලා පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ materials වර්ග එහෙම ගෙනල්ලා පෙන්වලා තියෙනවා මේ art nation එකෙන්. ඔයාලට ටික කාලයකට කලින් මම මේ art nation brand එකේ පොඩි acrylic set එකක් ගෙනල්ලා පෙන්නුවා. ඒ acrylic set එක ගැන තියෙන video එක බලන්න පුළුවන් මම මෙන්න මේ උඩින් දාලා තියෙන card එකට ගියොත්. ඉතින් ඒකේ මම acrylic set එක ගැන ගොඩක් විස්තර කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන card එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් art nation brand එකෙන් කරලා තියෙන soft pastel box එක ගැන. මේක ඉතින් watercolor pad එකක්. ඒ කියන්නේ දියසායම් චිත්‍ර අඳින්න තමයි මේ කඩදාසි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේක cold press ආකෘතියේ කඩදාසියක්. cold press watercolor drawing වලට ගොඩක් දුරට හරියන්නේ මෙන්න මේ cold press papers. cold press papers පාවිච්චි කරනවා. cold press paper එක තමයි වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ. මොකද cold press paper එකක් කියන්නේ පොඩ්ඩක් grain එක තියෙන චුට්ටක් විතර rough ගතියක් තියෙන paper එකක්. ඉතින් මේක උඟක්ම වැදගත් detail එකක්. ඔයා
පේපර් එකක් මිලදී ගන්නව නම් කෝල් ප්‍රෙස්, හොට් ප්‍රෙස් සහ රෆ් කියලා පේපර්ස් වර්ග කිහිපයක්ම තියෙනවා. රෆ් පේපර්ස් එහෙමත් පාවිච්චි කරනවා ගොඩක් ආටිස්ට්ලා එයාලගේ චිත්‍ර අඳින්න. විශේෂයෙන්ම වෝටර් කලර් චිත්‍ර අඳින්න ඒ කට්ටිය ගොඩක් දුරට මේ රෆ් පේපර්ස් පාවිච්චි කරනවා. පෞද්ගලිකව වෝටර් කලර් පේපර්ස් පාවිච්චි කරන්න මමත් ආසයි. ड्रोविन वलट पवा मुखद ग्रेनी गति निशा पास बला पुलवा अडदास विधि ए फोर ग्राम गान दीयन अडदासी बार देसी आई ग्राम वलिन दीयन अरे जी एस एम की मिथन मे कटे मे दीयन मे विधि इवागे मे पैक बला पुलवा शीट विसाक कड़दास विसाक मेके दीयन इवागे मतमाई पैरल मेतन जॉइंट के दीयनीसा मेकार हिंज कत्तीन मेके आउटडोर यूज कर पुलवा कड़दासे किसी गेटल अदतमय मम्मी कड़दास अतटर बेलवे सामान्य ओटकल साधारण कॉटन पर्संटेज कोच्चर तीयन दिखे मंगिता मेके कॉटन अतम एनिसातम मेके कोहेबा कॉटन पर्संटेज साधारण मंदन हरियम तीयन दिखे प्रदर्शन समहार दरियटम विश्वास मुन वगे दावी मेच्चर सुधु पाटने अभी ए पे पे का मे पे पे के विनसगेना विनम वीडियो बलमु ඉතින් මම කියන්න කැමති මේ 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 පේපර් එක බිගිනර් කෙනෙක්ට ගොඩක් දුරට හරියන්න පුළුවන්. අපි පොඩ්ඩක් වැඩ කරලා බලමු මේ පේපර් එකේ මොන විදියටද වැඩ කරන්න සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා ඉස්සර වෙලාවම අපි මේකෙන් කොලයක් ගලවලා අයින් කරගමු. වෝටර් කලර් පාවිච්චි කරනවා නම් ගොඩක් දුරට මේ පොතේම තියාගෙන වැඩ කරන්න එපා. මොකද වෝටර් කලර් ඉහිරුනොත් මෙන්න මේ වගේ අයිනකින් මේ මුළු කඩදාසි සෙට් එකටම ඔක බහිනවා. अभी मैं कड़दास मुलिम पेंसिल परफॉर्मेंस बलम अगे लगे ग्रेफाइट पेंसिल मेक क्लच पेंसिल मेकनिकल पेंसिल अभी मेकेम बलम मन वगे दी हों पीट इक ग्रेन वेपूरा दीयन पेत मम्मी पाविच ग्रेफाइट टू बी लिड का दी बला गुडक हाई ड्रोविन ओल्डना ग्रेफाइट ड्रोविन ओल्डना हाई हाई गुडक वेडग्रहण बेरी गति अक्वा इकने कड़दास डैमेज बलन गति अक्वा कड़दास डैमेज बलन चाकोल सॉफ्ट पाविच मम्मी सॉफ्ट पेंसिल
මතක තියාගන්න මේක වෝටර් කලර් පේපර් එකක් වෝටර් කලර් පේපර් එක නිසා තමයි මෙච්චර ලොකු ග්‍රේන් එකක් තියෙන්නේ සාමාන්‍යයෙන් අනිත් වෝටර් කලර් පේපර්ස් එක ගත්තාම මේක එච්චරම ලොකු ග්‍රේන් එකක් නැහැ ඒකත් අපි පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගෙන බලමු डैमेज जन गति लावट दिए न वा सब बिगिन के नेट पाविच करना ना शो कड़दा सी मेक अभी नेचुरल चाकोल पोडा पाविच कर लो बल मुद कन्नी बिलो चाकोल लेक मेगन मे हेमदे आगे वीडियो कर लती है ना अलट पुलवा मगे चैनल लेकर गई मेदे वाल बल अन्ना කරන්නේ වෝටර් කලර් පේපර් එකක ආයත් ආයත් කියනවා පොඩ්ඩක් මම ලං කරලා පෙන්නන්නම් ග්‍රේන් එක මේකේ ග්‍රේන් එක හොඳට බලා ගන්න පුළුවන් පොඩි ලයිට් එකක් පැත්තකින් වගේ දුන්නොත් බලන්න පේනවද කියලා ඔයාලට පේන්නේ මේකේ ග්‍රේන් එක एच पेंसल पावीच के बलू मुनवागे इफेक्ट मेक तीयन की मुकद एच पेंसल की अने पोडा हार्ड गति वेड पेंसल फोर हेच पेंसल मम्मी पावीच के रही कोलीन फोर हेच मेक पावीच के बलू मुखद वेन के मुखद मेकट गुड़क लाबे मे कड़दासी डैमेज पुलवा දැනටනම් ලොකු ගැටලුවක් මේකේ පේන්න නැහැ. දැන් අපිට ටෙස්ට් කරලා බලන්න වෙනවා මේකේ කන පිට පැත්ත මොන වගේද කියලා. මේ පැත්ත නෙමෙයි මේකේ කන පිට පැත්ත. දැක්කද මේ පැත්තේ ග්‍රේන් එක ගොඩක් අඩුයි. දැන් මේ 4H පැන්සල මම පාවිච්චි කරන්නේ. චාකෝල්. චාකෝල් පැන්සලට හොඳයි මේ පැත්ත. හැබැයි එහා පැත්තේ තියෙන ග්‍රේන් එක පොඩ්ඩක් මේ පැත්තේ වදින ගතියක් වගේ තියෙනවා. නැචරල් චාකෝල් එක. හැබැයි නැචරල් චාකෝල් එකට නම් හොඳ ගොඩක් එහා පැත්ත. කඩදාසිය අර රෆ් පැත්ත තමයි ගොඩක් හොඳ. මට 2B පැන්සල පෙන්වන්න බැරි වුණානේ. मेचर दूर आप विधिया मट हिते मे कड़दास ड्रॉविंग्स रफ् पेपर का चूज करना मे कड़दास दूर होगा ड्यूरबिलिटी मोन मम ताम दिनेंटेस्कू दाल बला मे कड़दास ड्यूरबिलिटी मोन वगेदे मे कड़दास पर्फॉर्मेंस बेहद मे कड़दास ब्लोटन पटांगना का पाट विन पटांगना मे कड़दास अभी मेक पावीच कर बलम ओट कलर्स मोन विधिया ये विधि की मुलिम बलम अभी मे ओट कलर बल वेट टेक्निक ट्राई कर लाने तेत मत दल बलम इक मम कड़दास कोटसा मे विधि वेट कर इसर लाबला कड़दास ब्लोटन दिखेला दंडना हेम पेन मकने इकट अभी इहा कड़दास मे पे टेस्ट के बल्ला मे पे वतर गेल कलर्स दल बल नील पड़ पुड दल बल बलम ब्लोटन गेल
දැන්ට රන්නේ තව කලර් එකක් දාලා බලන්න බලන්න මේකේ පිග්මන්ට් එක දුවන විදිය වතුරත් එක්ක ඕට කල බිගින කෙනෙක්ට ඇත්තටම ගොඩාක් හොඳයි මේ පේපර් එක බ්ලොට් උන් නැති වුණොත් අපි බලමු මේක ටිකක් ඩැමේජ් වෙනවද කියලා පොඩ්ඩක් වැඩ කරලා අපි dry on wet wash එකක් කරලා බලමු water color paper එකට dry on wet ඒ කියන්නේ වියලි කඩ දාසිය මත තෙත මොන දැන් මේ හරිය වියලි කඩ දාසිය ड्राई ऑन ड्राई विधि पावित बल वियली कडदासी मतपीट वियली ब्रश पहार वियली ब्रश पहार मेकिंग अदहस्करा वतर गुड कड़वे बावित ब्रश पहार वियली ब्रश पहार वेट ऑन ड्राई ब्रश का दी बोलो पर्फॉर्मेंस बलागान पुलवांग मेतन अभी किसी वेला ब्लड पीम बलागान हम इवागेम तमाइ खड़दासी 200 जीएसएम मुगद गाला दीट पड़ी पेंगे गति मेतन वेलावा मुगद मेक कॉटन पेपे काकने वुड पल्प पेपे का मुगद कॉटन पेपे काकना अनिवार्य कॉटन पर्सेंटेज मेक संधान कर ली अम संधान अनिवार्य वुड पल्प पेपे काकम तमाइ एसिड फ्री की गाला गाला बुनाट मेक गुडा सुधु कड़दास කඩදාසිය කියන්නේ මේක බ්ලීච් කරලා තියෙනවා අනිවාර්යෙන් කඩදාසිය ඒ නිසා ඇසිඩ් ෆ්‍රී වුණත් බ්ලීච් කරපු කඩදාසියක් ඉතින් අපිට මේකේ මේ කඩදාසියෙන් කමිෂන් වර්ක් එකක් කරනවා නම් මොන වගේ තත්ත්වයක ඒ කියන්නේ වෝටර් කලර් ආශ්‍රිත කමිෂන් වර්ක් එකක් කරනවා නම් මේ කඩදාසියේ ඩියුරබිලිටි එක ගැන ටෙස්ට් කරන්න අපිට අවුරුද්දක්වත් බලාගෙන ඉන්න වෙනවා මේ ටෙස්ටින් එක තියාගෙන අපි පොඩ්ඩක් මේකේ පොඩි චිත්‍රයක් වගේ එකක් ඇඳලා බලමු මොන වගේද පර්ෆෝම් කරන්නේ කියලා ඔයාලට පෙන්වන්න කඩදාසිය හරෙන් මෙහෙන් අල්ලලා පොඩ්ඩක් චාටර් වෙලා තියෙන්නේ ගණන් ගන්න එපා ඒක නම් जठान दाला पोडा कैंदा बलम Thank you.
ටිකක් අර වැඩිපුර වෝටර් කලර්ස් දානකොට මේ කඩදාසිය ඩැමේජ් වෙනවා වගේ ගතියක් එන්න ගත්තා මම වැඩි අතාරින්න නැතුව දිගටම කරගෙන ගියා ඔයාලට මම පෙන්නන්නම් ඒක පෙන්නන්න ඕන නිසාමයි මම මෙච්චර මේ වැඩ කරේ නැත්නම් සාමාන්‍යයෙන් වෝටර් කලර් වල අපි වැඩිපුර වැඩ කරන්නේ නැහැ එහෙම අවශ්‍යතාවයකුත් නැහැ වෝටර් කලර් ස්කෙච් එකක් කරමු මොකක් හරි කරනවා නම් මේ කඩදාසිය මේ ඩැමේජ් වෙනවා ඉතින් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට මේ කඩදාසිය ඇත්තටම හරියන්නේ නැහැ ප්‍රොෆෙෂනල් කෙනෙක්ට කොහොමඩවත් රෙකමන්ඩ් කරන්න බෑ මේ වගේ කඩදාසියක් මේ කඩදාසිය ඩැමේජ් වෙනවා ඒ වගේම තමයි වැඩිපුර වැඩ කරද්දි කඩදාසිය මෙන්න මේ විදිහට බ්ලොට් වෙන්න පටන් ගන්නවා මේ එහා පැත්තෙන් ආපු සායන් ඩොට් තමයි මේ තියෙන්නේ මෙතන තියෙන මේ පස්සේ ගෑවිච්ච ටික කේටි ගැන මේ තියෙන්නේ මේ තියෙන්නේ සයන් ඩොට්ස්. න මේ පැත්තෙන් දාපු ඒව තමයි මේ ඩොට්ස් විදියට එන්නේ මෙන්න මේ ඩොට් ඩොට් වගේ හැදිලා තියෙන්නේත් එහා පැත්තට බ්ලොට් වෙන නිසා. ඉතින් මේ විදියට තමයි අද ඔයාලට ගෙනාවු කඩදාසිය පර්ෆෝම් කරේ. ඉතින් මේ පර්ෆෝමන්ස් එක බලන්න තමයි මම මේ වර්ක් එක කරේ. පේනවනේ වර්ක් එකේ හැටි. ගොඩක් වෙට් ඔන් වෙට් වැඩ කරන්න අමාරුයි. බ්ලොට් වෙන්න පටන් ගන්නවා කඩදාසිය. යම්තාක් දුරකට වැඩ කරගෙන යනකොට ඒක තමයි අපිට මේ වැඩෙන් ගන්න පුළුවන් නිගමනේ. ඉතින් මේ කඩදාසිය සම්බන්ධව මගේ අදහස තමයි මෙන්න මේක. මේක වෝටර් කලර්ස් වලට අත්පොත් තියෙන කෙනෙක්ට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. සාපේක්ෂව වෝටර් කලර් පේපර් එකක් එක ගත්තාම මේ පේපර් එක ගොඩක් මිල අඩු නිසා. මොකද මෙතන ෂීට්ස් 20ක් තියෙනවා. ෂීට්ස් 20ම වෙන්නේ 950යි සාමාන්‍ය මට්ටමක වෝටර් කලර් දැමීමක් කරන්න පුළුවන්. වොෂ් කරන්න පුළුවන්. හැබැයි ගොඩක් මේකේ උඩ බල්ටි ගහන්න බෑ. එහෙම වුණොත් කඩදාසිය ඩැමේජ් වෙනවා. ඉතින් එහෙම බැලුවාම ඔයාගේ ඩ්‍රෝවිංස් වලට දැන් මම ටෙස්ටින් එකක් කරානේ. ඒ ටෙස්ටින් එක ඇතුලේ ඔයාලා දකින්න ඇති මේකේ ඩ්‍රෝවිංස්. ඒ කියන්නේ පෙන්සල් පාවිච්චි කරන්න පුළුවන් හරි ෂොක් එකට. ඒ නිසා සාමාන්‍ය දැන් මම වුණත් මේ පේපර් එක ගොඩක් දුරට භාවිතා කරාවි මගේ පෙන්සල් වැඩ වලට. වෝටර් කලර් දාන්න නම් මේක එච්චරම හරියන්නේ නැහැ. ප්‍රෝ ආටිස් කෙනෙක්ට ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල් මට්ටමේ ඉන්න ආටිස් කෙනෙක්ට කොහොමඩවත් මේ පේපර් එක හරියන්නේ නැහැ. හැබැයි ඩ්‍රෝවිංස් වලට අඩුවට කඩදාසියක් හොයනවා නම් ඩ්‍රෝවිංස් වලට මේක හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි අපිට තාම ඩියුරබිලිටි ටෙස්ට් එකක් කරන්න බැරි වුණා. මොකද මේක අවුරුද්දක්වත් අපි බලන් ඉන්න ඕනේ මේ කඩදාසියේ කහපාට පුල්ලි එනවද නැත්නම් වෙන පාටකින් පුල්ලි එනවද ෆංගස් එනවද ඔය වගේ දේවල් ටිකක් බලන්න ඕන. දැනටම මේ කඩදාසියේ හැටියට මේකට ජලය ගොඩක් දරාගෙන ඉන්න බෑ. අනිත් පැත්තෙන් බ්ලොට් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වෝටර් කලර්ස් වලට එච්චරම සුදුසු නෑ. ප්‍රෝ ආටිස් කෙනෙක්ට ආයෙත් කියන්නේ ප්‍රෝ ආටිස් කෙනෙක්ට ඉස්කෝලේ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් පෙළට සාමාන්‍ය පෙළට වෝටර් කලර් ඉගෙන ගන්න අයට මේ පේපර් එක සාමාන්‍ය මට්ටමකට හොඳයි. හැබැයි ඒත් මට ගොඩක්ම හොඳයි කියන්න බෑ. දැන් මම මෙතෙන්දි ටෙස්ට් කරාටත් වඩා මට මේ චිත්‍ර වේලුණාට පස්සේ බලා ගන්න පුළුවන් වෙච්ච දේ තමයි කලර් ෆේඩ් වෙලා තිබුණා. ඉතින් එහෙම වෙන්නෙත් මේ එක්කෝ කඩදාසියේ ඇසිඩ් ෆ්‍රී කියලා සඳහන් වෙලා තිබුණාට මේක යම්කිසි ඇසිඩ් ප්‍රමාණයක් ඇති. අනිත් එක තමයි මේක සුදු පාට කඩදාසිය. ගොඩක් සුදු පාටයි. ඉතින් මේ සුදු වර්ණයෙන් අපිට කියවෙන්නේ මේ ගොඩක්ම සුදු පාට වර්ණයෙන් කියවෙන්නේ මේ කඩදාසිය බ්ලීච් කරලා තියෙනවා. ඉතින් සමහර විට බ්ලීච් කරන්න යොදපු රසායනික ද්‍රව්‍ය මේ කඩදාසියේ දැනටමත් තවමත් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයාගේ කඩදාසියේ තියෙන බ්ලීච් කරන්න තියෙන ඒ කෙමිකල්ස් නිසා ඔයාගේ වර්ණත් බ්ලීච් වෙන්න පුළුවන්. සමහර විට ඒක වෙන්නේ නැතිව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඩ්‍රෝවිංස් වලට නම් හොඳයි. පේන්ටින්ග්ස් වලට වෝටර් කලර්ස් වලට චරම හොඳ නැහැ. ඔක තමයි මගේ ඔපිනියන් එක. මම නම් මේක පාවිච්චි කරනවා. මොකද මට ඩ්‍රෝවිංස් ගොඩක් හොඳට කරගන්න පුළුවන් මේ කඩදාසියේ. ඩ්‍රෝවිංස් කියන්නේ ප්‍රොෆෙෂනල් ඩ්‍රෝවිංස් නෙමෙයි. ස්කෙච්චින් වගේ දේවල් මේ කඩදාසියෙන් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා බලන්න. මොකද ලොකු ගාණක් වෙන්නේ නැහැ. දැන් නම් මේ 2023 අවුරුද්ද නිසා මේක සාමාන්‍ය රුපියල් 1000න් එහා පැත්තට වගේ ගිහිල්ලා ඇති. ඒත් ලොකු ගාණක් වැඩි වෙලා නැතුව තියෙන්න පුළුවන්. මේ වීඩියෝ එක විතරක් බලලා ඉන්නපා. ඔයාට මේ සම්බන්ධව මොකක් හරි දෙයක් තියෙනවා නම් මේකට පොඩි ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් යන්න ගිහිල්ලා සල්ලි වලට ගන්න අරගෙන පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. පාවිච්චි කරලා බලලා මගේ අදහසට එකග නැත්නම් පල්ලෙහා ලොකු තියෙනවා කමෙන්ට් බොක්ස් එකක්. ඒකේ ඔයාට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔයා දැන්ටමත් මේ පේපර් එක පාවිතා කරනවා නම් කමෙන්ට් බොක්ස් එක ඇතුලේ කමෙන්ට් එකක් ලියන්න. ඔයාගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා මේ කඩදාසියෙන් එතකොට ගොඩ දෙනෙට මේ කඩදාසිය ගැන යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැති වෙන්න පුළුවන්. දැන්මම ගිහලා subscribe කරන්න. එහෙම වුණොත් තමයි ඔයාලට මේ වගේ වටිනා videos ගොඩක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙච්චර වෙලා මගේ video එකත් එක්ක රැඳිලා හිටපු ඔයාට බොහොම ස්තුතියි. මම ගිහින් එන්නම්. මම ජනිත් ආයුබෝවන් බල්ලා වුරනෝ බල්ලා. ගඩින් ෆෝන් එක වැටේ.
පෙරේත බල්ලා.